ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානා හිමියෝ අඹේපුස්සේ දෙපිලිගත් හැටි ऐतिहासिक सूर्यपुकुन राजमहा विहारस्थाने आध्यात्मिक भावना मध्यस्थान क्रिस संवर्धन केरे गल्किस श्री धर्मपालारामे वार्षिक कठिन पुण्योत्सव कोटुगुड धम्मावास महानाहिमियन प्रधानत्वेन श्री लंका रामण्य महानिकाये महानायक अतिपूज्य मकुलयवे विमल महानाहिमिपाणन वहन्से पिलिगनीमे उत्सवयक् अंबेपुस्स पिरिस्याल सेनानायक मुदलिंदाराम पिरिवेन विहारस्थानेदी पसुगियदा पवत्तुना सेनानायक मुदलिंदाराम पिरिवेन विहाराधिपति श्री लंका रामण्य महानिकाये कारक संघ सभिक कटुगस्तोट सारद नाहिमियन्गे अनुशासकत्वेन अंबेपुस्स प्रादेशिक सभाव मेम उत्सवय संविधान कर तिबुना අපත්‍ති වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජේෂ්ඨ අනුනායක වැඩ සිටි අතිපූජ්‍ය මණිතියවල මේදම් කර අනුනාහිමි පාණන් වහන්සේගේ ඡායාරූපයකට පුෂ්ප පහර දැක්වීමෙන් අනතුරුව උත්සව සභාව ආරම්භ වුණා. මෙහිදී ප්‍රසාද අභිනන්දන සමරුපලකයක්ද අභිනව මහානායක ස්වාමින්වන් වහන්සේ වෙත පිළිගැන්වුවා. पूजनीय संगरत्ने प्रमुख गिहिपिरि सग्द उत्सवे समगिन एक्व सिटिया මාගම් පුරවරේ ඓතිහාසික වටිනාකම් රැසකට උරුමකම් කියන සූර්යපකුණ රාජමහා විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත අධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධණයට පියවරගෙන තිබෙනවා. මෙම විහාරස්ථානය දුටුගැමුණු අද සමයේ රුහුණු රට යුදසේනාවන් එක් රැස්කර බලකොටුවක් ලෙස පැවති බවත් ප්‍රාදේශීයව කටයුතු කළ රජවරයෙක් වූ සූර්ය මහරජතුමන් දීගවාපිය දක්වා ගමන් කරවීමේදී මෙම විහාරස්ථානය මූලිකව පවතින පොකුණු පරිහරණය කළ බවත් එතුමන් මෙම පොකුණු පරිහරණය කිරීම හේතුවෙන් එය සූර්ය පොකුණ බවට නම් පැටබැඳුණු බවත් ජන ප්‍රවාදයේ සඳහන් වනවා. සිංගප්පූරු වේතිසරණ බෞද්ධ මධ්‍යස්ථානයේ සහ मातर विहर हेन मेत्ता बौद्ध मध्यस्थाने निर्मातृ सूर्यपकुन राजमहा विहाराधिपति पूज्यपाद वेलिपिटियर वतन सिरिनायक स्वामीन्द्रन वहन्सेगे अनुशासकत्वेन मेम संवर्धन व्यापृति क्रियात्मक करनवा उन्वहन्से पवसन्ने इदिरि दिवसरक काले तुल मेम विहारस्थाने संवर्धने कर मेहि सियलु अंग निमकोट देस विदेस ओनाम आयकुट नोमिले नवातन्गेन सिय आध्यात्मिक संवर्धने अतिकर गैनीम सदहा भावित किरीमट लबा दिय हेकि बवाई ලංකාවේ එහෙම බොහොම අවස්ථා ප්‍රදේශ මං හිතනවා අඩුයි ලංකාවේ අපගේ බෞද්ධයන් පන්සලකට ගියත් වැඳලා ආපහු එන සිරිතක් විතරයි තියෙන්නේ නමුත් අපි දන්නවා නාගරීකරණයත් එක්කම සෑම කෙනෙකුටම මානසික නිදහස ඒකම තමන්ගේ පවුල් අරුවන් සමග හිතවතුන් සමග නිවිහැනහිල්ලේ ගත කිරීමට ස්ථාන එයත් බලාපොරොත්තු වෙනවා අන්න ඒ අවස්ථාව උදා කර දීමට කිසිම මුදලකින් තොරව ඒ පිරිස්වලට ආගමික වේදේකින් තොරව එයත්න්ට මෙම ස්ථාන වලට පැමිණ ඒ කාලය ගතකොට නිදහසේ තමන්ගේ හිතවතුන් සහ දරුවන් සමග ගතකොට තමන්ගේ බාල පරපුරට යම්කිසි ආගමික පරිසරයක් ගැන පුහුණු කිරීමට අවස්ථාව අපි නොමිලේ සකස් කර දීමත් මෙහි බලාපොරොත්තු වෙන එක අංගය. ඉදු කරමින් පවතින අප විසින්
නම් කරපු විහාර අංග ඒ ඒ රටවල බෞද්ධ ඒකම අබෞද්ධ හිතවතුන් මාර්ගයෙන් එයත්න් දෙන ආධාර මුදල් මත සිදු කිරීම මේ දක්වා අපගේ තියෙන ගිණුම් අනුව අපි හිතනවා කෝටි 6ක විතර මුදලක් අපි මේ සඳහා වියදම් කළා තියෙනවා මේම කටයුතු සියල්ල නිම වෙන විට මම හිතනවා තව වසර දෙකකින් පමණ සියලුම සමාජ සේවා අංගත් සමග නිම වෙන විට මිලියන 160ක් හෝ කෝටි 16ක වැනි මුදලක් මේ සඳහා වැය වෙතයි දල වශයෙන් අපි ගණන් බලා තියෙනවා ප්‍රධාන මාර්ගයෙන් අඟුරුකොළ පැලැස්සෙන් මිද්දෙනිය පිවිසුමෙන් මිද්දෙනිය පැත්තට එනකොට කිලෝමීටර් 4ක් විතර පැමිණෙන විට තියෙනවා සූර්යපුකුණ හන්දිය එතනින් දකුණට හැරුණම මේ ස්ථානට එන්න පුළුවන් ඒකම මිද්දෙනිය ප්‍රදේශයෙන් එනවා නම් මිද්දෙනිය උංගම මාර්ගයේ හරියටම මැද හරිය තමයි මේ සූර්යපුකුණ ග්‍රාමය පිහිටලා තියෙන්නේ එයත් අන්ට පැමිණිය හැකි යම් කිසි විමසීමක් අවශ්‍ය නම් මෙත්තා සමාජ සේවා පදනම විහාර මාවත වෙහෙරෙහින මාතර ඒකම අපගේ වෙබ්සයිට් හරහා එනවා නම් එයත්න්ට බලන්න පුළුවන් metta.lk.org වෙත ගියාම මේ පිළිබඳ සියලු විස්තර ලබා ගැනීමට හැකි. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමේ වාර්ෂික කඩන පූජෝත්සවය ඉක්උද්දා නිමවටපත් වුණා. ඒ ධර්මපාලාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් අතිපූජ්‍ය කොටකොට ධම්මාවාස මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ වස්සසා වැඩ සිටි විහාර වාස්ති පූජනීය සංකරත්නේ වෙත මෙහිදී කටන චීවර පූජාව සිදු කළා. ඉරුණි මෙදවිය අජිත් සමරතුංග මහත්මයා සහ ප්‍රේමලතා සෙනවිරත්න මහත්මිය ප්‍රේමලතා සෙනවිරත්න පණ්ඩිතගේ මහත්මිය දුමින්දු පණ්ඩිත මේ වට පිටාව තුළ අපි පන්සලත් එක්ක කටින පුණ්‍යෝත්සවයේ සංවිධාන කරුණේ සෞඛ්‍යාශන් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් අනතුරුව කටිනානිශංස ධර්මදේශනයේ සිදු කළේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩන් දුවේ සිරිකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රුවන්වැලි මහා සෑරදුන් සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ආබාධිත සඳහැවතුන් වෙනුවෙන් රෝදපුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බෞද්ධ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන රෝදපුටු අදත් බෞද්ධ මාධ්‍ය ජාලය වෙත පරිත්‍යාග කළා. රෝදපුටුව පරිත්‍යාග කළේ මහරගම වත්තේ ගෙදර වීරමාවතේ පදිංචි ප්‍රජාපති කුමාරි පල්ලේගම මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් ඒත් සමගින් අදට નિયમિત සුසන්දේශයේ පුවත් විකාශය නිමවටපත් වෙනවා YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි